संख्या ने, संख्या ने क्या अपने में अप्लाइड सिलेबस से की थी ना अंतिम पार्ट में पेपर के प्रश्न विधि पढ़ का भी कल्पना करो। पेपर के प्रश्न है ना अप्लाइड पेपर के ए कोट से प्रश्न दिखाई आए बी कोट से लखनऊ हत्या पाक दानी प्रश्न है अभी दार वेब पे दे जो दमी है प्रश्न होगा कोलावट है मैं प्रश्न लमाई अतारिन अतारिन ने अमारु के लिए अमारु के लिए इतना अरिया था मैं ओबे के अप्लाइड सिलेबस से कहती है ना संख्या के ना पार्ट में तीन ना ते को मटी का मैंने मैं पढ़ी पढ़ से तुले तीन मैं बोर्ड के मैं को मटी के लिए तो संख्या ने आप ही गणगान नोड देवाल टी का बहुमत टिकाई एक ना संख्या ने के पार्ट में मैं कहती हूँ मैं इतने क्रिटिकल लगा था बट बहुमत है कोलिया को के अरगे ना මේ ටික ලියා ගන්න පුළුවන් නම් මේ විදිහට මේ ෂෝට් නෝට් එකක් විදිහට හදාගත්තම අපිට ඉගෙන ගන්න ඕනේ මේ ටික. සංඛ්‍යාණය කියලා A-level syllabus එකේ අපිට තියෙන මේ ටික. මම එකිනෙක පැහැදිලි කරන්න නම් මොකද කරන්නේ? ඉගෙන ගන්න ඕන දේවල් ඔක්කොම මෙතන තියෙනවා. සහ වැදගත් දේවල් මොනවද? වැදගත් නැති දේවල් මොනවද? පේපර් එකේ ප්‍රශ්න එන්නේත් මෙතනින්. මම මේ එන විදිහ පැහැදිලි කරන්න අනිත් දේ මේ සංඛ්‍යාණය කියන පාඩමේ වැදගත්ම දේ මේක ගොඩක් ප්‍රායෝගික පාඩමක්. මොකද එදිනෙදා ජීවිතයේදී ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේ සංඛ්‍යානය කියලා කියන්නේ. ගොඩක් වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන හේතුව තමයි දැන් අපි දැක්ක දැන් මේ ළඟදි දවසකත් අර වැරදීමක් වෙලා ඒ වැරදීම ටක් ගාලා අහුණා. ගොඩක් අයට ඒ වැරදීම මොකද්ද කියන්නේ අහුණා. ඇයි මේ මේ විෂය ගැන හරි අවබෝධයක් නැති නිසා. මේක එදිනෙදා ජීවිතේට වඩාත් අනිත් එක අපි දන්නවා මේ සෙල්ඩ් එක හැදෙන විදිහ. ඉගෙන ගන්න ඕන නම් මේ සංඛ්‍යානය කියන එක ගොඩක් ගොඩක් වැදගත් වෙනවා මේ සංඛ්‍යාවේ. ඒක නිසා ප්‍රබුගම ප්‍රායෝගිකව තියෙන දෙයක් ප්‍රශ්නේ තරිම ලේසි හැමදාම එකම ජාතිය වගේ ප්‍රශ්න තමයි එන්නේ. ඒක නිසා අපි බලමු මේක කොහොමද ඉස්සරහට මොකද්ද මේ කියන කතන්දරේ කියලා. අපි බලුවොත් සංඛ්‍යාවේ එහෙම නැත්නම් ස්ටැටිස්ටික්ස් කියන්නේ මෙන්න මේක. හරියට මතක තියාගන්න සංඛ්‍යාවේ කියන එක අපිට කොටස් හතරකින් තමයි සංඛ්‍යාවේ හැදිලා තියෙන්නේ. එක තොරතුරු විද්‍යානුකූල එක්රැස් කිරීම සංඛ්‍යානයේ එක කොටස. දෙක මම ඇඟිල්ල තියෙන තැන් ටික හරියට බලාගෙන තොරතුරු විද්‍යාන සංඛ්‍යානය කියන්නේ එක තොරතුරු විද්‍යානුකූල එක්රැස් කිරීම. දෙක දත්ත සංවිධානය කරන්න ඕන. ඒ කියන්නේ තොරතුරු විදියට අපිට මෙතෙන්ට එන්නේ දත්ත ඩේටා ඒ ලැබිච්ච ඩේටා සංවිධානය කරන්න ඕන ඕගනයිස් කරන්න ඕන දෙක. තුන ඒ ඕගනයිස් කරපු දත්ත ක්‍රමානුකූල විශ්ලේෂණය කරන්න ඕන. ක්‍රමානුකූල විශ්ලේෂණය කරන්න ඕන. හතර ඒ ක්‍රමානුකූල විශ්ලේෂණය කරපු දත්තත් එක්ක අපි වැදගත් නිගමන වලට එළඹෙලා එළඹීමෙන් පසු වඩාත් අනාගත සාධාරණ තීරණ ගන්න ඕන. මම ඒකයි මේකේ ප්‍රායෝගික විශයක් කියලා කිව්වේ. අපි මෙන්න මෙතනින් පටන්ගෙන අපි අන්තිමට යන්නේ මොකද්ද? වැදගත් නිගමන වලට එළඹෙන්න තමයි යන්නේ. වැදගත් නිගමන වලට එළඹීමෙන් පසු වඩාත් සාධාරණ අනාගත තීරණ ගන්න මොකක් හරි ඩිසිෂන් එකක් ගන්න තමයි මේ සංඛ්‍යානය කියන දේ පාවිච්චි කරන්නේ. සංඛ්‍යානය කියන දේ පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙයට. මේ සංඛ්‍යානය කියන පාඩමේ අවසාන ප්‍රතිඵලය තමයි වඩාත් වැදගත් නිගමන වලට එළඹිලා සාධාරණ අනාගත ප්‍රතිඵල වලට يعني තීරණ ගන්න තීරණ ගැනීමේ පහසු කරන විදියක් තමයි මේ සංඛ්‍යානය කරන්නේ. මොකද්ද කරන්නේ? දැන් සංඛ්‍යානය කියන එක අර දක්වන්න කිව්වොත් කවදාවත් විභාගෙදී එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. කොහොමද අර දක්වන්නේ? සංඛ්‍යානය කියන්නේ තොරතුරු විද්‍යානුකූලව එක් තොරතුරු විද්‍යානුකූලව ඒ කියන්නේ විද්‍යානුකූල පදනමක් කරතේ ක්‍රැස් කර දත්ත සංවිධානය කර ක්‍රමානුකූල විශ්ලේෂණයෙන් පසු වැදගත් අනාගත නිගමනවලට එළඹීම තමයි සරලව අපි සංඛ්‍යානය විදියට හඳුන්වනවා. තවත් සරලව කිව්වොත් විවිධ විෂයන් පිළිබඳ තොරතුරු විද්‍යානුකූලව එක්රැස් කොට ඒවා සංවිධානය කර ක්‍රමානුකූලව විශ්ලේෂණය කර වැදගත් නිගමනවලට එළඹීමෙන් පසු වඩාත් සාධාරණ අනාගත තීරණ ගැනීම තමයි මේ සංඛ්‍යාණය කරන්නේ. ඊට පස්සේ දැන් අනිත් කරන්නේ අපිට දැන් ඒ ලෙවල් සිලබස් එකේ මම වැඩකට නැති මේ කෙලවරෙන් කොන් දෙකෙන් දෙකක් ලියලා තියෙනවා. ඒ දෙන්න අපිට වැඩක් නෑ. ඒ කියන්නේ තොරතුරු විද්‍යානුකූල රික්‍රැස් කිරීම සහ වැදගත් නිගමන වලට එළඹීමෙන් පසු වඩාත් සාධාරණ අනාගත තීරණ ගැනීම කියන එක අපිට අදාළ නෑ. ඒකයි මම ඒ දෙක පොඩි වෙලෙ.
දැන් මේක උදාහරණයක් ඇතුළෙන් ඇසුරෙන් පැහැදිලි කරගත්තොත් මෙන්න මේ විදිහට. දැන් හිතන්න මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් මොකද්ද? වෛරස් එකක් මේ ස්ප්‍රෙඩ් වෙනවා. එතකොට දැන් ඒක කොහොමද අපි සංඛ්‍යානයට දාලා අනාගත තීරණ ගන්න විදිහට ගන්න? දැන් ඉස්සෙල්ලම මොකද්ද කරන්න? තොරතුරු විද්‍යාත්මක එක්රැස් කරන්න. කියන්නේ මේ වෛරස් එක මේක ව්‍යාප්ත වෙන විදිහට අපි ඩේටා ඉස්සෙල්ල ගන්න ඕන ඩේටා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි බලලා අද දවසේ කී දෙනෙකුට වෛරස් එක වැළඳුණා. අපි දැන් ගිය මාසෙ ඉඳලා යම් කිසි දවසකින්ද අපි හිතමු මාර්තු මාසෙ පළවෙනිද කියලා. මාර්තු මාසෙ පළවෙනිද කී දෙනෙකුට හැදිලා තිබ්බද? ඊට පස්සේ මාර්තු මාසෙ දෙවෙනිද කී දෙනෙකුට හැදිලා තිබ්බද කියලා. එහෙම මෙහෙම අදාළ දවසේදී ඔක්කො කී දෙනෙක් මේක ආසාදනයට ලක් වුණාද කියලා මේ තොරතුරු. ඒක විද්‍යානුකූල පදනමක් යටතේ අපි එකතු කරනවා. ඒ කියන්නේ හිතන හිතන විදිහට අරගෙන හරියන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම දත්ත නිවැරදිව ගන්න ඕන විද්‍යානුකූල වදනමක් කරද්දී අපි ඒ විදිහට දත්ත ටිකක් ගත්තා. يعني එතන මේ දත්ත. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මෙතන අපි ළඟ අපි දැන් පළවෙනි දා හිටියා 10ක්. ඊළඟ දවසේ 20 දෙනෙකුට ආසාදනය වුණා. ඊට පස්සේ ඊළඟ දැන් දෙවෙනි දා තුන්වෙනි දවසේ අපි හිතමු 5 දෙනයි. එහෙම මෙහෙම දැන් ඔයගොල්ලෝ නිවුස් එකෙන් බලනකොට මේ දවස්වල නිතරම මේ දැකලා දෙනවා මේ දවසේ මෙච්චර ආසාදිත වෙන ප්‍රමාණයක් හම්බුනා. එහෙම මෙහෙම මේ හැම දවසෙම ඒව තමයි දත්ත. අදාළ දවසේදී මෙච්චර ප්‍රමාණයක් අපිට හම්බුණා දත්ත. තොරතුරු විද්‍යානුකූල එකතු කරනවා. විද්‍යානුකූල විද්‍යානුකූල එකතු කරනවා කියන්නේ අපිට සෞඛ්‍ය ආරංචි විසින් ඒවා ලබා දෙනවනේ මෙච්චර හම්බෙලක. ඊට පස්සේ මොකද කරන්නේ? දෙක ඒ තොරතුරු විද්‍යානුකූලව රැස් කරගත්තට පස්සේ ඒ රැස් කරගත්ත තොරතුරු මොකක් කරනවද? සංවිධානය කරනවා. අපිට මෙහෙම තියාගෙන මුකුත් කරන්න බෑ. මේක තියාගෙන වැඩක් නෑ මේ වගේ. දැන් දත්ත සංවිධානය කරනවා. දත්ත සංවිධානයේ කොටස් පහක් තියෙනවා. දැන් ඒ ලෙවල් සිලබස් එක අපි මේ පහම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ලැබුණ දත්ත උදාහරණයක් විදිහට දැන් මේ විදිහට අපි ලැබෙන්නේ ඒක අපි කියන්නේ අමු දත්ත කියලා. ඒ අමු දත්ත අපිට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකින් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකින් ඒ වගේ දෙයකින් මේක ගෲප් කර ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ මේ ගෲප් එකක් විදිහට මේක හදා ගන්න. මෙහෙම තියාගෙන අපිට වැඩ කරන්න බෑ. ඊට පස්සේ ඒ හදාගත්ත දේවල් ක්‍රමානුකූල විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ ඒක විශ්ලේෂණය කරනවා කියන්නේ මොකක්ද? දැන් ඒකෙන් අපිට මේ දවස් ටික එකතු කරලා අපිට මේකෙන් හොයන්න පුළුවන් ද කේන්ද්‍රික ප්‍රවණතා මේ වචන ටික. ඒක අපිට හොයන්න පුළුවන් මධ්‍යන්. ඒ කියන්නේ අපිට දැන් අපේ දවස් ටික ඔක්කොම අද වෙනකන් තියෙන දවස් ටික රෝගීන් ටික එකතු කරලා දවස් ගාණින් බෙදලා අපිට කියන්න පුළුවන් එක දවසකට මෙච්චර ප්‍රමාණයක් ආසාදනය වෙනවා. ඊට පස්සේ ඒ වගේ අපිට ක්‍රමානුකූල විශ්ලේෂණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකින් තමයි අපි වැදගත් නිගමනවල එළඹීමෙන් පස්සෙ වඩාත් සාධාරණ අනාගත තීරණ ගන්න ඕන. يعني අපි දැන් හිතනවා හරි දැන් මෙහෙම වෙලා තියෙනවා දැන් අදට මෙච්චර ඉන්නවා. එහෙමනම් අපි උපකල්පනය කරනවා ඉස්සරහට මෙහෙම වේවි. අපි මෙන්න මෙතන ක්‍රමානුකූල විශ්ලේෂණය කරලා ඊට පස්සේ අනාගත තීරණ ගන්න. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ආ මේ විදිහට මේක ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්. ඒ නිසා තව පරිස්සම් වෙන්න. අන්න ඒ වගේ මේ සංඛ්‍යානයේ තියෙන වැදගත්කම අපිට මේ විවිධ ක්‍රියාවලීන් ඔස්සේ ගිහිල්ලා අපිට මෙන්න මේ වඩාත් අනාගත තීරණ ගන්න ලැබෙන්න පුළුවන්. දැන් මම කිව්ව සරල උදාහරණයක් ඇසුරෙන් තමයි ඒක පැහැදිලි කරේ. දැන් එක ආයේ මුලින්දම බලමු. දත්තේ ක්‍රෙස් කිරීම සහ වඩාත් අනාගත තීරණ ගැනීම කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ඊතුල ටික බලමු. දැන් දත්ත සංවිධානය කරන්නේ මොකද? අර වගේ ගත්ත ඩේටා ටික සංවිධානය කරගන්නවා. සංවිධානය කරන්න මොකද්ද ගන්න පුළුවන්? එක අමුදත්ත කියන්නේ අර අපිට එතනින් අර කියන්නේ අපි ගත්ත ඩේටා ටික එහෙමම ගන්නවා නම් ඒ කියන්නේ යම් ක්‍රියාවලියක් සඳහා රැස් කරගත්තු ලබන දත්ත පිළියල කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම ගන්නවා. මේ ටික මෙහෙම ගන්නවා. එතන අමුදත්ත රෝඩේ. ඊට පස්සේ සංඛ්‍යා වැලක් කියන්නේ arrange data කියන එක මෙතන. සංඛ්‍යා වැල arrange data. ඒ කියන්නේ මේ දත්ත සංවිධානයේ යටතේ කොටස් පහයි. මේ පහම වෙන වෙනම ඉගෙන ගන්න ඕන. මේවා තමයි වරද්දන්නේ. මේවා හරියට ඉගෙන ගත්තේ නැත්නම් ප්‍රශ්න. දැන් අමුදත්ත ළඟට arrange data. ඊට පස්සේ තුන්වෙනි එක තියෙන අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒ කියන්නේ ungrouped frequency distribution. ungrouped frequency distribution කියන එක තමයි ඒ තියෙන්නේ. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ දත්ත විශාල ප්‍රමාණයක් තියෙනකොට. දැන් මේ එකින් එක දැන් මේ දැනට මේ සාරාංශයක් විදිහට එකිනෙකා කියාගෙන යන්නේ. මේවා ඔක්කොම වචනෙන් වචන වෙන වෙන දේ ඉස්සරහට පැහැදිලි කරනවා මොකද්ද මේ කියලා.
මේ මුලදී දල අදහසක් ගන්න තමයි. දැන් ඒ දත් විශාල ප්‍රමාණයක් තියෙනවා ක සමූහ. දැන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ ප්‍රන්තිපාන්තර වර්ගයක්. ඒක දැන් පොඩි කාලේ ඉගෙන ගත්තේ පොඩ්ඩක් මතක් කරගන්න. මේ ඔක්කොම දේවල් ඉස්සරහට කියදිනු. එතන සමුච්ච සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒ කියන්නේ මේ දත් සංවිධාන අර ලැබෙන දේවල් වගුවක් විදිහට පිළියෙල කරන්නේ කොහොමද? සංවිධානය කරගන්නේ කොහොමද? මොකද මේ ගන්න දේවල් අපිට හැම ප්‍රයෝජනෙට ගන්න බැරි නිසා අපි මේ දත් සංවිධානය කරනවා. ඊට පස්සේ මේ දත් සංවිධානයෙන් පස්සේ මෙන්න මේ සංවිධානය කරපු දත් අපිට මෙන්න මේ දත් ක්‍රමානුකූල විශ්ලේෂණය කරන මෙන්න මෙතෙන්ට යන්න ඉස්සෙල් මෙයා වඩාත් පහසු කරවන්න අපි මෙන්න මේ දත් වලින් අඳිනවා. එක අපිට අඳින්න පුළුවන් ජල රේඛයක් අඳින්න පුළුවන්. දෙක සංඛ්‍යාත බහුවස්රයක් අඳින්න පුළුවන්. තුන සුමට සංඛ්‍යාත වක්‍රය, සමුච්චිත සංඛ්‍යාත බහුවස්රය, ඊළඟට මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය අපි මෙන්න මේ සංවිධානය කරපු දත්ත වලින් ඕවා ඇඳලා අඳින්න පුළුවන් අපිට. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ජාල රේඛය කියන්නේ මොකක්ද? අර මදගෙන මෙන්න මෙහෙම ප්‍රස්තන මෙහෙම ගහලා මෙහෙම අඳින එකට කියන්නේ ජාල රේඛයක් කියලා. ඒව අඳින ක්‍රම තියෙනවා. මේවා හිතුණු හිතුණු විදිහට අඳින්න බැහැ. මතක තියාගන්න මේ සංවිධානය කරපු දත්ත වලින් තමයි අපිට ජාල රේඛයක්, ඊළඟට සංඛ්‍යාත බහුවස්රයක්, ඊළඟට ඒ වගේ දැන් එතනත් අපිට දත්ත සංවිධානයෙන් පස්සේ ඒ දත්ත ක්‍රමානුකූල විශ්ලේෂණය කරන්න ඕන. ඒ විශ්ලේෂණය පහසු වෙන්න අපි මෙන්න මේ වගේ දැන් කියන්නේ ඒ වගේ අර පහක් විතර අපිට ඉගෙන ගන්න දෙනවා. ඒක කොහොම පැහැදිලි කරනවා? ඒ පස් ඒ ඒක ඉගෙන ගත්තට පස්සේ ඒ කියන්නේ දත්ත සංවිධානයේම කොටසක් තමයි මේ ජාල රේඛ අඳින ඒවා. ඒකට සංඛ්‍යාත බහුවස්රයක් අඳින ඒවා, සුමට සංඛ්‍යාත වක්‍රයක් අඳින ඒවා, සමුච්චිත සංඛ්‍යාත බහුවස්ර අඳිනේව, ඊළඟට සමුච්චිත සංඛ්‍යාත සමුච්චිත සංඛ්‍යාත වක්‍ර අඳිනේව. ඒ සියලුම දේවල් දත් සංවිධානය ඕගනයිස් කරනවා. ඊට පස්සේ අන්නේ සංවිධානය කරපු දත් අපි ක්‍රමානුකූල විශ්ලේෂණය කරනවා. මේ ක්‍රමානුකූල විශ්ලේෂණය කියන්නේ කොටස් තුනකට බෙදන්න පුළුවන්, එක දෙක තුන කියලා. එක අපිට වැදගත් වෙන්නේ කේන්ද්‍රික ප්‍රවණතාවයේ, කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම් විදිහට අපිට මෙන්න මේ හතර දෙනා ගන්න පුළුවන්. මේක එකම වෙන වෙනම පැහැදිලි කරනවා. හරිද? මේ මේ දැන් මෙතන කේන්ද්‍රික ප්‍රවණතාවය කියන්නේ මොකද්ද? ඒක ඉස්සරහට ඔක්කොම පැහැදිලි කරනවා. කේන්ද්‍රික ප්‍රවණතාවය යට ඒ කියන්නේ කේන්ද්‍රයේ වටා කොහොමද ඒ සංඛ්‍යා ව්‍යාප්තිය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එකයි මෙතන පැහැදිලි වෙන්නේ. කියන්නේ ඒක යටේ හත ඒක යටතේ හතරක් තියෙනවා. මධ්‍යන්නය, බරිත මධ්‍යන්නය, මධ්‍යස්තය, මාතය කියලා හතර දෙනෙක්. මේ මේක මේ වචන විතරයි මෙතන තියෙන්නේ. මේ ඇතුලේ සෑහෙන ලොකු දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ එක එක්කෙනා වෙන වෙනම අරගෙන අපි ඉගෙන ගන්න ඕනේ. ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ දල සරලව මේ අදහසක් ඔළුවට දාන්නේ. ඊට පස්සේ කේන්ද්‍ර ක්‍රමානුකූල විශ්ලේෂණයේම දෙවෙනි එක තමයි අපකිරණය කියන්නේ. ඩිස්පර්ෂන් කියන එක. අපකිරණය කියන එක ඉතින් අපිට මෙන්න මේ ඔක්කොම ගැන වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. පරාසය, රේන්ජ් කියන එක. ඊට පස්සේ මධ්‍යන්‍ය අපගමනය, සම්මත අපගමනය, විචලතාව, චතුර්ථක, අද වගේ දේවල් ටිකක් ගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූල විශ්ලේෂණයම ඊළඟ එක තමයි මොකද්ද? කුටිකතාව කියන්නේ. කුටිකතාව කියන්නේ කුටිකතාව සංගුණක දෙකක් තියෙනවා. ඒ ටික අපි වෙනම ඉගෙන ගන්නවා. ඊට පස්සේ අමං කිව්වා අපිට මේ දෙන්න අදාළ නැහැ. අපි අන්තිමට තමයි වැදගත් මේ අනාගත නිගමන වලට එළඹෙන්නේ. මම උදාහරණ ඇතුළේ ඇසුරුණුත් පැහැදිලි කරේ ඒකයි. අපිට විභාගෙට ප්‍රශ්න දෙන්නේ මොකද්ද? විභාගෙට අපිට දෙන්නේ කොහෙන් හරි එක්රැස් කරපු දත්ත ටිකක් තමයි දෙන්නේ. ඒ දත්ත ටික දුන්නට පස්සේ ඒක අපි විද්‍යානුකූලව එක්රැස් කරලා සංවිධානය කරපු දත්ත ටිකක් තමයි අපිට පේපර් එකේ දෙන්නේ. අපිට කරන්න තියෙන්නේ ක්‍රමානුකූලව විශ්ලේෂණය කරන එක. කියන්නේ ප්‍රශ්නේ අහන ටික මෙතන තියෙනවා මොකද්ද? ප්‍රශ්නේ අපිට මොකක් හරි යාගේ එක්රැස් කරලා දත් සංවිධානය කරලා එකක් දුන්නට පස්සේ අපි ඒ සංඛ්‍යා පද්ධති මාතේ බරිත මධ්‍යන්නේ මධ්‍යස්තේ පරාසය අපගමනේ සම්මත අපගමනේ මෙන්න මේ ටික හෙවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක සරලව තිබ්බට මේක ඇතුළේ මූලධර්ම එහෙම ගොඩක් තියෙනවා. මේ මොනවද කියලා ඉස්සරහට බලමු. අපිට සංඛ්‍යානේ කියන දේ මොකද්ද කියන එක සරලව පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. අර උදාහරණ ස්ලින් ඔලුවට දාගන්න. ඒ කියන්නේ මෙතන තොරතුරු ගොහෙන් හරි මොන හරි අර උදාහරණයක් විදිහට මේ දවස්වල අර වගේ දැන් ආසාදිනුණු කට්ටියක තොරතුරු ගන්නවා. එකේ විදිහටම පාවිච්චි කරන්න බෑ. සංවිධානය කරනවා, සංවිධානය කරපු එක විශ්ලේෂණය කරනවා. මධ්‍යන්නේ වගේ දේවල් අපිට ඒකෙන් ලබා ගන්න පුළුවන්.
ඊට පස්සේ අනාගත දෙන්න ගමනවලට එළඹෙනවා. නම් ඉස්සරහට මෙහෙම වෙන්න පුළුවන්. සංඛ්‍යානය කියන්නේ මෙන්න මේ දේ. හරියට ඔළුවට දාගන්න. අපි මේ එක වචනෙන් වචනේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා තේරුම් ගමු. එතකොට අපේ බොහොම ලේසි ප්‍රශ්නයක් තමයි පේපර් එකේ ලැබෙන්නේ. මේ චාට් එක මේ විදිහටම පොතේ අඳගත්ත නම් හොඳයි. ඇඳගෙන ඊට පස්සේ බලමු මේකත් එක්ක එකිනෙක කෙනා වෙන වෙනම ඉගෙන ගමු. මේ ෂෝට් නෝට් එක වගේ තියාගන්න. එතකොට අපිට කරනකොට එකිනෙකට හරි දාගෙන යන්න පුළුවන්. බලමු ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ගත සංවිධානය ගැන තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ.